වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ තක්කඩි දේශපාලනය පිළිබඳව ඔහු දේශපාලඥයෙක් වශයෙන් මොනතරම් තක්කඩිම තැනට වැටලා තියෙනවද කියන එක ගැන තමයි අද කතා කරන්න කල්පනා කරේ. දැන් අපි මුලින්ම කතා කරමු මේ කුරුණෑගල වෙච්ච සිදුවීම ගැන. මොකද තාම ඒක නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම තාම මේ විශේෂයෙන්ම ජොන්ස්ටන් නැමතුමා කෙලින්ම කියනවා මයිල් ගහකටවත් නගරාධිපතිගේ හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා එයා ඉන්නකම්. එතකොට දැන් කුරුණෑගල මේ වුණ දෙවන වුණක බාහු රජතුමාගේ රාජ මණ්ඩපය රාජ සභාව විනාශ කරයින් පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් ඇවිල්ලා විශේෂයෙන්ම හිටන අධ්‍යක්ෂ නිරාතුමා ඇවිල්ලා ඉතාමත් තදබල ප්‍රකාශයක් කරා හෙටම මේ කර වැඩේ කරපු කට්ටියව අත්තරංගුඩ ගති උතුයි වගේ විශාල මේ හොඳ කතාවක් කරා. අපි ඒක රූප වාහිනියෙන් දැක්කා. ඊළඟට එතුමා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයව එකපාරයි හම්බුනේ. එතුමාගේ අර තියෙන තදබල ඒ ඍජු ගතිය දැන් නැති වෙලා එතුමා කියනවා මේක ගැන තව තවත් හොයලා බලන්න ඕනේ. තාම වார்த்தාවක් අපිට තාම ඇවිල්ලා නැහැ. නොයෙකුත් නොයෙකුත් කතන්දර කියනවා. දැන් මේ රාජසභා මණ්ඩපය ඩෝසල් කරාට පස්සේ නගරාධිපති කියනවා මේක ඉස්සර තිබ්බ බාර එකක්ලු, මේක වැරදි වැඩ සිද්ධ වෙච්ච තැනක්ලු, ඔහොමම කියලා මේක හරි සුළු කොට තකනවා. මේ හරි සුළු දෙයක් වගේ කතා කරනවා. ඊළඟට පක්ෂපාත ભેදයකින් තොරව මහා සංග්‍රහණේ පවා එතනට වැඩම කරලා මේක විශේෂයෙන්ම මේ ඇත්තටම මේක අවුරුදු ගණනාවක් පරණ පෞරාණික වටිනාකමක් යුත් තැනක් කියන එක හඳුනාගෙන තියෙනවා. ඊටත් වඩා ඒ ඔක්කොම පැත්තක තියෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උදවියත් නිලධාරීන් එතනට ගිහිලා ඒක සනාථ කරලා තිනවා. මේ කඩලා තියෙන්නේ ඇත්තටම මේ පෞරාණික වටිනාකමක් තියෙන තැනක් තමයි කියලා. දැන් එතකොට මම දැක්ක සමහරක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා මේකට මොකද අලුත් මොනවාද අලුතින් තියෙන ගඩොල් දැක්කයි, එතකොට නොයෙකුත් විදිහේ බට දැක්කයි, එස්ලෝන් බට තිබ්බයි අරම කියලා. ඒක තමයි දැන් මේක මේ පරණ රාජසභා මණ්ඩපයක්. එතකොට මේ තියෙන තැන ඇත්තරම දෙවන ගුණකරාබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයේ තිබ්බ තැන. එතකොට මේක ගරා වැටලා තිබ්බ දෙයක් තැනක්. මේකේ යම් යම් ඉදිකිරීම් සිද්ධ කරලා තිනවා. ඒවා ඉතින් දැන් පරණ ගඩොල් අරන් ඇවිල්ලා කරන්නේ. ඒක කොහොමත් මේ අලුත් දැන් තියෙන දේවල් වලින් තමයි ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒක ඇයි තමයි ඔය දකින්න තියෙන්නේ. ඉතින් ඕකවත් තේරෙන්නේ නැත්නම් ඔය පොහොට්ටේ සමහරක් උගත්යයි සම්මත മന്ത്രിවරුන්ට ඒක මට හිතා ගන්න බෑ. ඇයි මේ 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 කතන්දරේ මෙතන සුළුවට තකන්නේ කියලා. මොකද අපි මොන දේ වුණත් අපි ඒ දවස්වල පඹය පඹය කියලා සිරිසේන ජනාධිපතිතුමාට කොච්චර කිව්වත් මට නම් පේන්නේ මේ පඹය මේ පඹයට වඩා හොඳයි කියලා. මොකද සිරිසේන ජනාධිපතිතුමා මොනවා වුණත් අර දෙමළ පුංචි කෙල්ලෙක් ගිහිල්ලා ඉවරලා තරුණියක් ගිහිල්ලා සීගිරිය කට්ටක් අරගෙන හීරුවයි කියලා ළමයව අත්තරංගුවට ගත්තා. අර තරුණ කමට කොළු කමට කොල්ලෝ ටිකක් ගිහිල් ඉවරලා ඉස්කෝලේ යන ළමයි ටිකක් අර පස්සේ වැදවෙනවයි කියලා මේ කන්දක් උඩ නැගලා මේ 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 ඒකට ඒ ළමයිව අත්තරංගුවට ගත්තා. ඉතින් බලන් යනකොට ඒ පඹයාට බොඩි හරි කොන්දක් තිබිලා තියෙනවනේ මේ ඉන්න පඹයාට වඩා. මේ පඹයාටම ගණ මේ ගැන ප්‍රකාශයක්වත් කරන්නේ නැහැ. එතකොට නිකන් කල්පනා කරලා බලන්න මොන තරම් මේ මේ බය වෙලා ඉන්නවද? කියන්නේ මියාව නටවන්නේ තනික අග්‍රාමාත්‍යතුමාවයි. අග්‍රාමාත්‍යතුමා යැමතිවරුන් කියන කින පදෙට නටන පඹයෙක් වෙලානේ මේ වර්තමාන ජනාධිපතිතුමා. දැන් මේක ගැන කතා කරන්නවත් අඩුම ගන්න හැඟීමක් නැහැ කියලා හිත කියන්නේ. දැන් මේ 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 තනිකර වින සම්පූර්ණ ඩෝසර් කරලා දැම්මේ මේ අපේ ඉතිහාසය අපේ ප්‍රෞඩත්වය. අපේ ළමයට හරි කවදාද දවසක මෙතන තමයි කුරුණෑගල රාජසභාව පටන් ගත්තේ. කුරුණෑගල ඉතිහාසගත වෙන්නේ මේ රාජසභා මණ්ඩපේ. එතකොට මේ 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 වගේ දෙයක්වත් අඩුම ගානේ අපිට තිබ්බ කියලාවත් දැන් කියන්න සටහනක් නැහැ. එතකොට දැන් කුරුණෑගල නගරාධිපති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා මම ඉන්නකම් මේ නගරාධිපතිට මයිලකවත් දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියද්දි හුරේ ගහන හුරේ කියලා කෑ ගහන ඔඩියන්ස් එක්කත් එතන ඉන්නවා. කියන්නේ මේ මිනිස්සු මොන තරම් දේශපාලනය නිසා අන්ධ වෙලාද කියලා කියන්නේ. ඊළඟට අපේ රටේ අගමැතිතුමා කියනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් අපේ හාමුදුරුවනේ මේ මෙයා ගැන මේ රාජසභා මණ්ඩපය ගැන හෝ මේ රජතුමා ගැන කිසිම ඉතිහාස පොතකවත් සඳහන් වෙලා නැහැලු. ඊටත් වඩා මෙයාගේ මේ රාජසභා මණ්ඩපයේ අයිති මේ ජන රජතුමා බිසවරුන් කීප දෙනෙක් විවාහ කරන් ඉඳලු අන්තිමට හිටපු බිසව මුස්ලිම්ලු. දෙයනේ මට හිතාගන්න බෑ මේ 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 රටේ අගමැතිතුමාගේ මේ වයසත් එක්ක තක්කඩිකම මතු වෙනවද නැත්නම් කොහොමද එයාගේ විදිහ ඔය? අර පහුගිය කාලේ අවුරුදු ගාණක් තිස්සේ අර රඟපාන්න පුළුවන් කාලේ හොඳ රඟපාගෙන ඉන්න දැන් වයසත් එක්ක යාගේ අත්‍යචාරිතය ඇත්තටම එළියට එනවා. තමුන්ගේ නෝනා කතෝලික. තමුන්ගේ පොඩි පුතාගේ නෝනා කතෝලික. එතකොට පොඩි පුතාගේ පුතා ආර්යන්ද කවුද ඒ ළමයාව බෞද්ධිස්ම කරා මේ ළඟ දවසක. තමුන්ගේ මස්සිනා දෙමළ. හරිද? එතකොට
තව කවුරු හරි ඉන්න ඔය පවුලේ ඔය විදිහටම මේ මේ වෙනත් ಜಾතිනා බැසිල්ගේ දුව සුද්දෙන් බදලා ඉන්නේ හරිද එතකොට එහෙම ඔක්කොම තියාගෙන පපුවට ගහගන්න රට ಜಾති ආගම ශ්‍රී ලංකාව රට ಜಾති ආගම ශ්‍රී ලංකාව පළමුවත් රට දෙවනුවත් රට තුන්වෙනිවත් රට මේ රටේ දෙයක් තමයි මේ විනාශ කරේ එතකොට මේක සාධාරණීකරණය කරනවා ස්වාමින් වහන්සේලා ඉස්සරහා හාමුදුරුවනේ අන්තිමටම කසාද බඳපු කාන්තාව මෙයා විසව මුස්ලිම්ලු එතකොට ඒක කමක් නැද්ද එහෙනම් ওই විදිහ අන්තපුරයක් හිට ඔය වගේ 10000 කුණික අන්තපුරයක් හිට කාශ්‍යප රජතුමාට එහෙනම් එහෙම කියලා වලයාගේ චරිත හොඳ නැහැ කියලා සීගිරියත් එහෙනම් ඩෝසල් කරලා දාන්න කියන්නේ මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ 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 බත් කන මං ඒක හැමලම කියන ලක්ෂ 89ක් වූ බත් කන මීහරක්ට මේවා ඇත්තටම මේ කියන කතා හරීම වටිනවා දැන් මට තේරුම් ගන්න මේ මහා සංගරත්නය අද එළියට ඇවිල්ලා ඇත්තටම මම කියන්නේ මේ 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 කිසි පක්ෂපාත වේද නැතු මහා සංගරත්නේ බව මේකට මේ දෙතුන් දිනක් ඇරෙන්න දෙතුන් නමක් ඇරෙන්න දෙතුන් නමක් විතර එළියට ඇවිල්ලා කියනවා මේකට අගමැතිතුමා ජනාධිපතිතුමාත් සම්බන්ධ නැහැ කියලා. හැබැයි අපිට ඇත්තට මේක සතුටු වෙන්න පුළුවන් සමස්තයක් විදිහට අරගත්තොත් බහුතරයක් සංගරත්නේ. අද නුට එළියට ඇවිල්ලා මේකට විරුද්ධව කතා කරනවා. ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද අපි බය වෙලා හිටි අපි හිතුවා මේ ආණ්ඩුව ගන්න වර්තමානයේ විශේෂයෙන්ම එළියට බහපු කට්ටිය තමයි සංගරත්නේ. උන්වහන්සේලා විශේෂ වමනාවක් තිබ්බ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිනි වෙන්න ඒ වගේ උන්වහන්සේලාට ලොකු විශ්වාසයක් තිබ්බ දැන් කෝ ඔය කියපු එකක්වත් සිද්ධ නැද වෙන මුකුත් ඕනේ නැහැ මේ අග්‍රාමාත්‍යතුමාගේ තක්කඩිම අන්තිම අදම වචනේ පිට වුණා මේ ඊයේ පෙරේද මොකද මේ සජිත් ප්‍රේමදාස මහත්මයා එක්තරා අවස්ථාවක මේ අපේ වනිතා බලවේගෙත් ඒ යෝජනාව ගෙනලා තිනු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශේ ඔබ දන්නවද අපේ ලංකාවේ ගැබිනි මව්වරුන් 3000ක් බලන්න එක මිඩ්වයිෆ් කෙනා ඉන්නේ ඒ කියන්නේ එක මිඩ්වයිෆ් කෙනා ගැබිනි මාතාවන් 3000ක් කවර් කරන්න ඕනේ හැම ප්‍රදේශෙම ඉන්න. මේ ප්‍රමාණය එක මිඩ්වයිෆ් කෙනෙක්ට වැඩි. ඒ නිසා තමයි අපි යෝජනාවක් ගෙනාවේ අඩුම ගන්න මේක 1500ක්වත් එක්කෙනෙක්ට කරලා එක 3000 දෙකට කඩලා ඒ කියන්නේ එතනට දෙන්නෙක්වත් අවශ්‍යයි කියලා. එතකොට මේ යෝජනාවත් එක්කම එතුමා ජනාධිපතිවරණයේ කාලේ කාන්තා රැසියවලදී කිව්වා මම මේකට ඍජුව මැදිහත් වෙනවා. එතකොට එතුමා ඒ කිව්වා හරිනම් එක තැනකින් මේ 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 බොත්තමක් උපදි. ඒක මේ නිකන් කතාවට කියපු කතාවක්නේ. එක තැනකින් බොත්තමක් උපදි. මට එනවා ආරංචි ඇත්තටම මේ මිඩ්වයිෆ් විසින් මේ සියලු රාජකාරි සිද්ධ කරගන්න නැද්ද කියන එක. ඒක තමයි ඒකේ අදහස් කරේ. එතුමා ඒක කියන්න මූලික හේතුව උනේ මොකද මේ තියෙන වර්ක් ලෝඩ් එක. ඒ කියන්නේ එක එක මිඩ්වයිෆ් කෙනෙක්ට තියෙන වැඩ කන්දරා වැඩි. ඒක දෙන්නෙක්ට 1500 ගානේ අන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ගැන කතා කරලා ඊට පස්සේ එතුමා කිව්වා ඔය ඔය කතාව කිව්වා දැන් මේ අග්‍රාමාත්‍ය ප්‍රසිද්ධ වේදිකාව කියනවා රැට ඕගොල්ලන් මොන හරි කරනවා නම් එහෙම ගෙවල් වල දොරවල් වල කොහොමද ගෙවල් වල දොරවල් අරගෙන කවුරුත් මුකුත් කරන්නේ නැහැ නේ මෙයා කියන මොකද ඒ සජිත් තේරු නැත්තම් ගෙවල් වල දොරවල් අරම මේ වහගෙන කරන එකක් කරන්නලු මිඩ්වයිෆ් වෙනවලු කියලා කියනවා හැබැයි සජිත්ගේ ගෙදරට නම් ජීවිතේ මිඩ්වයිෆ් කෙනෙක් එන්නේ නැහැලු ඇත්තටම ලැජ්ජයි මේ සීයා කෙනෙන්නේ මේ කියන්නේ ආ දරුවන්ගේ දරුවෝ ඉන්න තමුන්ගේ පොඩි පුතාට දැන් පුතෙක් හම්බෙලා ඉන්නවා ලොකු පුතාට ළමෙක් හම්බෙන්නේ ලොකු පුතාගේ නෝනට එතකොට 100 කෙනෙක් කියනවා දරුවෝ 3 දෙනෙක් හදපු තාත්තා කෙනෙක් මිනු මුණුපුරු මිනිපිරියන්න 100 කෙනෙක් කියනවා තව කෙනෙක්ට ළමයි නැති හින්දා මිඩ්වයිෆ් ඒගොල්ලන්ගේ දෙට එන්නේ නැහැලු මේ තරම් තුප්පහි මේ තරම් අසික්කිත මේ තරම් අදම කතාවක් අගමැති කෙනෙක්ට කියන්න පුළුවන් අගමැති කෙනෙක්ට කියා මිනිස්සුන්ට කියන්න පුළුවන් ද මිනිස්සුන්ට ළමයෙක් නැති එක හෝ හිඳීම හිඳීම ළමයෙක් ඉන්න එක හෝ නැති එක අපි කාටවත් අදාළ දෙයක් නෙවෙයි එතකොට ඒ කවුරු හරි පුද්ගලයෙක්ට දරුවෙක් නැති පුද්ගලයෙක් මොන තරම් උදේ ඉඳන් රෑ වෙනකන් මොන තරම් මානසික වදයක් විඳිනවද ඇත්ත අපි ඒක අත්දැකීමෙන් දන්නවා දරුවෙක් නැති අම්මා කෙනෙක් මොන තරම් දරුවෙක් ලබන්න පෙරම් පුරුපුරු ඉන්නවද යම් කිසි සෞඛ්‍යමය හේතුවක් නිසා හෝ යම් කිසි හේතුවක් නිසා කවුරු හරි කපල් එකකට කවුරු හරි පවුලකට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කාන්තාවකට පිරිමියට දරුවෙක් නැති එක ඔඩියන්ස් එකක් ඉස්සරහා මිනිස්සු පිරිසක් ඉස්සරහා ඒක විහිළුවට ලක් කරන තරම් අග්‍රාමාත්‍යතුමා අමුණුසෙක්ුණේ කොහොමද ඒක කියන ගමන් ඒක කියලා ඉවර වෙලා සෙනග මොන හරි අසභ්‍ය දේවල් ටිකක් කියන කෙනෙක් හෝ හෝ ඕවා කියන්න එපා මෙතන කියනවා. ඒ කියන්නේ තමුන් අවුස්සලා තියලා මිනිස්සු ටිකව ඒ මිනිස්සුර ජරා කතා කියනකොට හෝ හෝ ඕම කියන්න එපා කියනවා. මේ තරම් මේ ඇත්තරම මේ 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 අග්‍රාමාත්‍ය කෙනෙක්ට සුදුසු තියා මෙයා දේශපාලනය කරනවත් මේ විදිහට සුදුසු නැහැ මේ වයසත් එක්ක කියන මෙන්ටල් කතා මේවා. මොකද නැත්තම් මේ වගේ කතා මිනිස්සුන්ට කියන්න හිතන්නත් පුළුවන් අපි දන්නවද අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමුන්ගේ දරුවෙක්
की पारक में 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 वेदनावट मुहन दी लेते दारु एक खाम बे निदर नैति बेलाती ना द काउंट दानी एम नेता याम किसी विधि है कि प्रश्न के ना मुहन दूँ ना द काउंट दानी साउ के प्रश्न आती ना द काउंट दानी एम नेता मुहन तारा गांस आवे इन दारु एक के ना काम बलागिन हिटिया द काउंट दानी अभी दानना द क එහෙම තියෙද්දි මේ රටේ අගමැති මේක ප්‍රසිද්ධ වේදිකාවක කියනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පරාජයෙන් වීරු වැටලා කියන මෙන්ටල් කතා තමයි ওই කතා. ඒ නිසා මම කියන්න කැමති මේ රටේ 169ක් වෙච්ච පොහොට්ටු එකේ ඉන්න මීහරක් නෙමෙයි මේ රටේ තවමත් තේරුම් ගන්න බොලයක් තියෙන මිනිස්සු ඉන්නවනේ. මේ මිනිස්සුන්ව මේ දේශපාලනයෙන් දැන් අතුගාදාන කාලේ ඇවිල්ලා. මේ වගේ මේ කැත කතා කියන මිනිසුන්ට අපහාස කරන මේ වගේ මේ මේ ඉතාමත් සියුම් මානුෂීය දේවල් අල්ලගෙනත් මිනිසුන්ව විහිළුවට ලක් කරන මේ වගේ දේශපාලකයන් දේශපාලනයෙන් අතුගාදම් යුතුයි. ඒ දෙයට සෑම සියලු දෙනාම එකහුව වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ මේ විශේෂයෙන්ම සමගි ජන බලවේග ඉදරන්නේ ඔය මැදිස්ත මතදාරින් ඉන්නවනේ යමක්කම තේරුම් ගන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ගෙන් මම ඉල්ලා සිටිනවා. වර්තමාන වෙනකොට රට කොහෙද තියෙන්නේ අද දවසේ අර ළමයි 11 දෙනෙක් පැහැරගත්ත නඩුව යනවා. ඒ නඩුව කරන නීතිඥවරයාට ගෙදරට මල් වඩම් ඉවනවා. හරිද? මේ නඩුව නවත්තන්න කියලා තර්ජනාත්මක කෝල් එනවා. විශාල ප්‍රශ්න කොටක නීතිඥවරු ඉන්නේ. මොකද දැන් වෙනකොට අධිචෝදනා බාර දීලා තර දරුවන් 11 දෙනාගේ මර මේ මේ කප්පම් ගැනීම සඳහා වුණ මේ මේ පැහැරගත් එකට මේ වෙනකොට 3-4 දිනක්ම කෙලින්ම නිදහස් වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට නොයෙකුත් කට්ටිය අපීල් කරනවා මේ දේශපාලන පළ ගැනීම කියලා. කල්පනා දැන් පහුගිය කාලෙම කියාගෙන ආවේ මේ අල්ලපු ළමයි 11 දෙනාම කොටි කියලා. මේ උසාවියෙම ඔප්පු කරලා පෙන්නුවා මේ ළමයි කොටි නෙවෙයි සාමාන්‍ය පවුල්වලනේ සාමාන්‍ය අම්මලා තාත්තලාගේ හොඳට ඉගෙනගත්ත කොළොත් 11 දෙනෙක් කියලා. ළමයි 11 දෙනෙක් කියලා. ඒතර මේ වෙනකොට මේ නඩුව අනිවාර්යෙන් යට යනවා. දැන් මේ තියෙන සත්‍ය හැටියට අවසානයේ කිසිම වරදකරුවෙක් නැතුව මේ ළමයි පැහැරගත්තයි කියලා ළමයි 11 දෙනාත් නැති වෙන තත්ත්වෙට දැන් පත් වෙලා කියන්නේ ළමයි 11 දෙනෙක් එහෙම දෙයක් වෙලා නැති තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මේ නඩුව යන විදිහ හැටියට. ඒ හින්ද මම ඉල්ලා සිටින රටේ පුරවැසියන්ගෙන් විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ගේ මේ පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද මේක මෙහෙම මමතක වෙලා යන්නේ දැන් අවුරුදු 11ක් මේ ළමයි නැති වෙලා. මම එන ගමනුත් මේක අම්මා කෙනෙක්ගේ වීඩියෝ එකක් බල බල ආවා. ඒ අම්මගේ මහත්තයා හමුදාවේ හිටපු කෙනෙක්. හමුදාවට විරෝධාරණ විරුවෙක්. එයාගේ පුතාවත් මේ කප්පම් ගන්න උත්සගෙන ගිහිල්ලා බහැරගෙන ගිහිල් දිනවා. අද වෙනකන් දන්නේ නැහැ. ඒ ළමයා ජීවත් වෙනවද ජීවත් එහෙම නැත්නම් ඝාතනය කළාද කියලා. එහෙනම් කරුණාකර මම ඉල්ලා සිටිනවා මාධ්‍යවේදීන් විදිහට ඔබ සියලු දෙනාගෙනුත් මහජනතාවගෙනුත් ඉතමත් ඇස් සැරලා ඇස් විවර කරලා මේ පිළිබඳව පොඩ්ඩක් ජනතාව දැනුවත් වෙන මොකද මාධ්‍ය විතරයි තියෙන එකම විදිහ පත්තරයක හරි අද නඩු වාර්තාව දාන්න මොකද උනේ කියලා. මොකද මේ තනිකර මේ අන්තිමට මේ ළමයිම කොටි බවට පත් කරලා අවසානයේ මේ ළමයින්ට කිසි ප්‍රශ්නයක් මේක කමක් නැහැ කියලා සාධාරණීකරණය කරලා මේ වර්තමාන රජය විසින් දැන් මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඒතර මේ ළමයි 11 දෙනා නැති වෙනකොට අවුරුදු 20 ගණන්වල ළමයි. අද හිටියා නම් අවුරුදු 30 ගණන්වල දරුවෝ ඉන්න තාත්තලා. එතකොට මොන වේදනාවක් ඒ අම්මලට ඇති වෙලා ඇද්ද මේ වෙච්ච කරදරේට? ඒ නිසා මං ඉල්ලා සිටිනවා මේක වාර්තා කරන්න කියලා. අද ඒගොල්ලන්ගේ නඩුව දිනවා. මං දන්නේ නැහැ තාම මොකද්ද උනේ කියලා. අද හවස වෙනකොට මොකද්ද තත්ත්වය කියලා බලා ගන්න පුළුවන් වේවි. නීතිඥවරුන්ට විශේෂයෙන්ම විශේෂ බලපෑමක් තියෙනවා. උන්ගේ ජීවිත තර්ජන දැන් අත දැන් පටන් අරන් තිනවා මේ නඩුවට යන්නේ කනවත් ගන්න. ඉතින් ඒ හින්දා මේ තමයි රාජපක්ෂ රෙජිමේ තියෙන ක්‍රමවේදය. අවුරුදු 2014ට කලින් තිබ්බ ඒ ක්‍රමවේදයම නැවත පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඕක තමයි කට කැරෙනකම් පහුගිය ජනාධිපතිවරණේ කිව්වේ මේ මිනිමරු රාජපක්ෂ රෙජිමේට ආයෙ එන්න දෙන්න එපා කියලා. ඒත් මිනිස්සු එක් ගණන් ගත්තේ නැහැ. මිනිසුන්ට ප්‍රශ්නයක් උනේ නැහැ. දැන්වත් තේරුම් අරගෙන මොවුන්ගේ තියෙන මේ අදම පාලනය විනාශ කිරීම සඳහා නැති කළ දාන්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණේ හරි තීරණයක් ගන්න කියලා තමයි මට ඉල්ලා සිටින්න තියෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති මේ මේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන්ම දැන් මේ වෙනකොට ජනාධිපතිතුමා හැරුණම පස් දෙනෙක් ඉදිරිපත් වෙලා තිනවා පවුලෙන් විතරක් මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන්න. දැන් පවුල් පාලනේ පාකේ ගීඩපු කට්ටියනේ එක්කෙනෙක් නාමල් හම්බන්තොටින්, චමල් රාජපක්ෂ හම්බන්තොටින්, කුරුණෑගලින් මහින්ද රාජපක්ෂ, ශෂේන්ද්‍ර මොනරාගලින්, එතකොට නිකුණ රණවක මාතරින් එතකොට ගෝඨාභය ජනාධිපතිතුමා කොහොමද ජනාධිපති විදිහට ඉන්නවා. බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවේ නම තිබ්බේ නැති උනාට කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. එයාගේ ගෝලයේ ජාතික ලැයිස්තුවට දාලිවර වෙලා මේ 3-2 ගන්න මෙච්චර දඟලන්නේ. 3-2 අරගෙන 19 සංශෝධනය වෙනස් කරන්න පස්සේ පුළුවන් නේ මේ ඔය මේ දිත්තුපුර වැසියන්ට නැවතත් දේශපාලනය කරන්න. ඒතර යා කැමති නැහැ යාගේ පුරවැසිකම නැති කරගන්න මේ ඇමරිකාවේ තියෙන.
ඒ නිසා එයා කරන්න හදනේ තුන් මේ තුනෙන් දෙක අරගෙන ඉවර වෙලා කොහොම හරි එයා දැනට කවුරු හරි ලැයිස්තුවෙන් එයාගේ ගෝලෙත් දානවා මේ මේ පාර්ලිමේන්තුවට ඊට පස්සේ දෙක අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දක් වගේ යනකොට තුනෙන් දෙක අරගෙන ඒකට අපේ UMP කට්ටියත් ලෑස්ති වෙලා ඉන්නේ උදව්ව කරන්න. මොකද ඊයේ පෙරේද දවසක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා අපි සහෝදරයෝ වගේ ඉන්නේ. දැන් ශ්‍රී ලංකා එක එකත් එක්ක පොහොට්ටුව සහෝදරයෝ වගේ ඉන්නේ. අපිට අලුත් සහෝදරයෝ කණ්ඩායමක් හම්බුණා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම එකහුව වෙලා තුනෙන් දෙක අරගෙන බැසිල් රාජපක්ෂ නැමති මේ රටේ ඇමති කෙනෙක් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය ඇවිදින්න හැම බැරි ඉන්න තව අවුරුද්දක් විතර යනකම් එතුමා ඔහුම ඉඳලා ඊළඟට බැසිල් රාජපක්ෂ අගමැති වෙන තරම මේ දඟලන දඟලී ඉන්නේ. ඒක සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඒතර මේ පෞල් පාලනයක් තනිකරම මේ තියෙන්නේ කියන එක ඉතාමත් හොඳටම පැහැදිලි. මේ හත් දෙනෙක් ඒතර මහින්ද රාජපක්ෂගේ පෞලෙන් විතරක් හත් දෙනෙක් දැන් වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරි මැතිවරණයට එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඉතින් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුව තනිකරම රන් කරන්නේ රාජපක්ෂලා. එතකොට රටත් රන් කරන්නේ ආර්ථිකය, විවස්ථාදායකය, හැම විදායකය අධිකරණේ ඔක්කොම රාජපක්ෂලා. ඒතර මේක තනිකරම ඔයගලට තේරුම් ගනි. එතකොට හදි මේ වැඩි දුර නොහිතා කරපු මෝඩකමේ තරම කොච්චරද කියන එක. ඉතින් ඒ විතරකුත් නෙවෙයි විශේෂයෙන්ම තව කතන්දරයක් මට කියන්න තියෙනවා. දැන් මම දැන් මේගොල්ලෝ මේ අපිට දොස් හැම කෙනාම දැන් ගහන්නේ සමගි ජන බලවේගෙටනේ. පොහොට්ටුවත් දොස් කියනවා සමගි ජන බලවේගෙට, එක්සත් ජාතික පක්ෂෙත් සමගි ජන බල හැමෝටම දැන් මේ මේ මූලිකම මේ බාධක වෙලා තියෙන සමගි ජන බලවේග. මොකද ඇත්තටම මේ වෙලාවේ හරියට කකුල් දෙක එක තැනක තියාගෙන ජනතා මතය නියෝජනය කරන සමගි ජන බලවේග. මොකද එක්සත් ජාතික පක්ෂෙත් දැන් මේ අරගොල්ලන් එක්ක යාළුකම් පවත්වපත් ඒගොල්ලන්ගේ මේ පොහොට්ටුවේ තියෙන මේ දේවල්නේ ඒගොල්ලන්ගේ දේවල්නේ කරන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ ඩීල් එක තමයි මේ වෙලාවේ මේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ක්‍රියාකලාපේ තමයි කරගෙන යන්නේ. එතකොට දැන් බලන්න මේ ප්‍රසන්න රණතුංග මැතිතුමායි දයාසිරි ජයසේකර මැතිතුමා ඒ ඇස්සේ මරා ගන්නවා. මේ අපේ දේවල් මේ වෙලාව හොයන වෙලාවේ තමුන්ගේ තියෙන එකමුතුකම් බලා ගන්න. හරිද? එතකොට දයාසිරි ජයසේකර කියනවා මේ අටවසටුවත් ගිය ප්‍රති මෝඩයා මෝඩයා ගගා ප්‍රසන්න රණතුංගට බයිනවා. ප්‍රසන්න රණතුංග එහෙම් බයිනවා. හැබැයි ඉතින් කීලියලා තියාගන්න ඊළඟ සැරේ දැන් දින 52 දී ගත්ත මේ ආණ්ඩුව වෙලාවෙත් ප්‍රසන්න රණතුංගට ඇමතිකමක් දුන්නේ නැහනේ. ඔය ඔච්චර රාජපක්ෂලාට කඩේ ගියාට ඊළඟ සැරේ එන මැතිවරණයේදී දයාසිරි තමයි සලකන්නේ. රාජපක්ෂලා ප්‍රසන්න රණතුංගට සලකන්නේ නැහැ. ප්‍රසන්න රණතුංග කොච්චර උඩ පැන පැන මේ කොච්චර කඩේ ගියත් රාජපක්ෂලට රාජපක්ෂලා එහෙම මේ ලේසියෙන් තමුන් වෙනුවෙන් බෙල්ල දීපු කට්ටියට සලකන කට්ටිය නෙමෙයි. එහෙනම් පළවෙන්ටම සලකන්න ඕනේ ශ්‍රීපති සූර්යාරච්චි. එයාට හොඳට සැලකුවානේ අපි දැක්කනේ. මංගල සමරවීර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඒගොල්ලෝ බෙල්ල දීපු කට්ටිය මහින්ද රාජපක්ෂ උතනට ගේන්න. ඒගොල්ලන්ට සලක පිටින් නැහැ. යන්තම් ජීවිතේ බේරගත්තේ මංගල සමරවීර විතරයි. ගොඩ මොලේ කල්පනා කළා එක්සත් ජාතික පක්ෂෙට කියපු ඉඳලා. එතකොට මේ ප්‍රසන්න රණතුංගටත් වෙන්නේ ওই ටිකම තමයි. මේක ඒක ලියලා තියාගන්න. මොකද මේගොල්ලෝ වැඩේ කරගත්තා. අඩියක් යන්න තිරණම් කාගේ හරි කර පිටේ නැග්ගා. ඒ අඩි දෙක ගියා. ඊට පස්සේ තව කෙනෙක්ගේ කාරට පැන්නා. ওই වගේ එහෙම සෙට් එකක් තමයි රාජපක්ෂලා කියන්නේ. ඉතින් ඒ නිසා මම ජේරාජ්. ඔව් ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ. ඒ මිනිස්යාත් ජීවිතෙන් නේ වන්දිකෙන්. ඒ වගේ ඒ වගේ පිරිසක් ඉන්නවා. රාජපක්ෂලව උතන්ට ගෙන ආපු. ඉතින් ඒ කට්ටියට කවදාත් දැනන් ලැබෙන්නේ නැහැ. දයාසිරි ජයසේකර ඊළඟ මේ මැතිවරණයේ ඉවර වුණාට පස්සේ තේ ආණ්ඩු ඇමති ප්‍රසන්න රණතුංගට මොකක් හරි තුට්ට දෙක ඇමතිකමක් දෙයි. දැන් නැත්තම් එහෙම දින 52 ප්‍රසන්න රණතුංග මහන්සිච්ච මහන්සිට එයාට නේ මුලින් ඇමතිකම දෙන්න ඕනේ. එතනදී හම්බුනේ නැහැනේ. ඉතින් ඒ ගොල්ලෝ දෙතුන් දෙනා එතන රණ්ඩු වෙනවා. ඒගොල්ලන්ගේ රණ්ඩු බලා ගන්න තුව මේ අපේ දෙහිවල් අපේ මේ පාට මොකද්ද පක්ෂේ අපේ තියෙන ප්‍රශ්න මොනවාද ඕවා තමයි ඒගොල්ලන් බලන්නේ. ඒ ඉඳන් අපි කියනවා මේ වෙලාව රටේ ජනතාවට මේ වෙලාවේ හරියට පක්ෂයක් විදිහට වැඩ කටයුතු කරන්න සමගි ජන බලවේග විතරයි. ජනතාවගේ මතය නියෝජනය කරන්න සමගි ජන බලවේග විතරයි. එක්සත් ජාතික පක්ෂය තනිකර කරන්නේ කොන්ත්‍රාත්තුව පොහොට්ටුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතින් කොහොමත් ඒගොල්ලන් එක්කනේ ඉන්නේ. ඒ කණ්ඩායම දැන් එකකට එකක් වෙලා තියෙනවා. ඉතින් මම සැබෑ එක්සත් ජාතික පක්ෂිකයන්ට කියන ඔබට ඇත්තටම අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයේ මුල් කොට ගන්න කවදා හරි දවසක ආණ්ඩුවක් හදන්න සමගි ජන බලවේගෙට මෙවර මනාප දෙන්න. මොකද මේ සැරේ අලියට සංදයක් ගහනවා කියලා කියන්නේ පොහොට්ටුර ගැලවුවා සමානයි. ඔයගොල්ලෝ බලන්න හෙට අනිද්දා වෙනකොට කී දෙනෙක් පයින්ඩ බලන් ඉන්නවද කියලා පොහොට්ටු ආණ්ඩුවට. එක්සත් ජාතික පක්ෂ දෙතුන් මොකද දින 52 දීත් අපිට මතකනේ අපි මේ රෑතිසේ නිදි මරාගෙන එක්ස් මේ කවුද මේ අරලියගහ මන්දිරය ආරක්ෂා කරනකොට ඇමතිවරු කී දෙනෙක් නම් අඩාඩ එතෙට ගියාද කියලා අර ඇමතිගම දෙන මුදල් ඇමතිගම දෙන අරක දෙන මේක දෙන්න කියලා. ඒගොල්ලෝ ගියේ නැත්තේ මොකද රැල්ල අපේ පැත්තට හැදීගෙන එන එකට තමයි ආය අවතන්ට කට්ටිය ආවේ. ඔය ගොඩක් අයට කෝල් ආපු කට්ටිය දැන් අපිට ආවේ නැහැ නේ කෝල්. අපිට කෝල් එන්නේ නැත්තේ අපිට ප්‍රසිද්ධිය කෝල් නැත්තේ අපි කෙලින්ම බැරි නම් බෑ. නිකන් දෙපැත්ත වෙන්න කට්ටිය තමයි කෝල් ආවේ ඒ දවස්වල. ඒගොල්ල තමයි දැනුත් කෑ ගහන්නේ එතනට වෙලා.
එනිසා මම ඉතමත් වමනාවෙන් ඉල්ලා සිටින කැමැති සමග ජන බලවේගයට මේ වගේ මේසරේ මනාපයක් දෙනවා කියලා කියන්නේ සැබෑ එක්සත් ජාතික පක්ෂය ඉන්නේ පාක්ෂිකය ඉන්නේ මෙතන හොඳට මතක තියාගන්න එනවා ඉල්ලා සිටිනවා මේසරේ අලියට කවුරු හරි මේ අලියව අමතක කරන්න බෑ කියලා හිතලා ඡන්දයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ තමුන් කරගන්න මේ ඉතිහාසය කරගත ලොකුම මෝඩකම මොකද ඕගොල්ලන්ට ඊට පස්සේ පසුතැවෙන්න වෙයි එක්සත් ජාතික පක්ෂයේ මනාප ටික අරගෙන ඉවර වෙලා පොහොට්ටුවට කඩේ යනකොට කට්ටිය අපේ නම් අපි මම නම් අපි නම් වග කීමෙන් අපිට කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාසගේ වටේ ඉන්න සියලු දෙනා එයත් එක්ක ඉදිරි ගමන ශක්තිමත් ගමන යන්න බය නැතුව එයත් එක්ක ඉන්නවා ඒ නිසා මෙතනට සියලු දෙනාටම එක්කහු වෙන්න දැන් රැල්ල අපිට හැදිලා තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ දැන් ජනතාව හැමෝම කතා කරන සමගි ජන බලවේග ගැන ගිය සැරේ තැපල් ඡන්දේ අපිට මොනතරම් නම් දුරගත නැමුතුන් ආවද විශේෂයෙන්ම මොන තරම් කට්ටිය අපිට මේ සැරේ උදව් කරනවද කියලා. ඉතින් ඒ හින්දා විශේෂයෙන් තැපැල් ඡන්දය දුන්නේ රාජසේවකයන්ට මේ කරපු අපරාධේ පහුගිය කාලේ තියෙන බටායක සියලු දේ කපලිවර වෙලා ඒගොල්ලන්ගේ මේ පඩිය උනත් දුන්නේ හරියට දුන්නේ නැහැ තුනෙන් එකක් විතර තුනෙන් දෙකක් වගේ දුන්නේ. විශ්‍රාම වැටුප කැපුවා අපි දීපු 10000 කැපුවා. ඒ හින්දා මේ සියලු දේ රාජසේවකයන්ට මතක ඇති කියලා මම හිතනවා. ඒ අනුව ඒගොල්ලන් ඡන්දය පාවිච්චි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ සැරේ හොඳට ඔළුව පාවිච්චි කරලා කල්පනා කරලා රටේ සැබෑ ප්‍රශ්නයන් නියෝජනය කරන සමගි ජන බලවේගයට ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා.